මිනිස්සු දන්න දේවල් වලට වඩා නොදන්න දේවල් ගොඩක් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට මුහුද යටදී බිත්තරයක් අපි කැඩුවොත් හරියටම වෙන්නේ මොකක්ද කියලා ඔබ දන්නේ නෑ වගේම දැකලත් නෑ නේද? ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි මුහුද යටදී බිත්තරයක් කැඩුවාම වෙන අමුතුම දෙයක් ගැන වගේම තවත් මීට කලින් ඔබ දැනගෙන හිටියෙත් නැති දැකලා තිබුණෙත් නැති දේවල් ගොඩක් ගැන කතා කරමු. මුලින්ම අපි කතා කරන්නේ ජීවිතයේ මීට කලින් කවදාවත් ඔබ දැකලා තිබුණේ නැති දෙයක් ගැන. අන්න ඒ විදිහට කැලෑවල ජීවත් වෙන සත්තු බිලි ගන්න බලාගෙන සමහර දඩයන්කාරයෝ ජීවත් වෙන නිසා විශේෂයෙන්ම බලධාරීන් මේ කැලේ ජීවත් වෙන සත්තුන්ට ඔවුන් ඉන්න තැන හොයාගන්න පුළුවන් වෙන උපකරණ පළඳවන එක සිදු කරනවා. විශේෂයෙන්ම අලි වගේ සත්තුන්ට මේ උපකරණය පළඳවනකොට ඔවුන්ව ටික වේලාවකට හරි සිහි නැති කරලා බෙල්ල වටේ තමා මේ ට්‍රැකින් ඩිවයිස් එක පළඳවන එක සිදු කරන්නේ. හැබැයි ලෝකයේ සමහර රටවල් වල ජීවත් වෙන මිනිස්සු තමන්ගේ සාගර ප්‍රදේශයේ ජීවත් වෙන තල් මසුන්ව පවා මේ වගේ උපකරණ දාලා ඔවුන් ඉන්න තැන හැම වෙලේම නිරීක්ෂණය කරන එක සිදු කරනවා. ඒ වුණත් අපිට මේ සත්තු සිහි නැති කරලා ඒ උපකරණ ඇඟේ පළඳවන්න බැරි නිසා වෙනමම විශේෂිත ක්‍රමයකට තමා ඔවුන් මේ උපකරණ තල්මසුන්ගේ ශරීරයේ රඳවන එක සිදු කරන්නේ. අන්න ඒ විදිහට මීට කලින් කවදාවත් ඔබ දැකලා නැති මේ වීඩියෝ එකේදී ඩ්‍රෝන් යානයක් පාවිච්චි කරලා මුහුද මතුපිටට ටික වේලාවක් ඇවිල්ලා හිටපු තල්මසෙක්ගේ ශරීරයට ඒ උපකරණය පළඳවන දුර්ලභ අවස්ථාවක් තමා ඔබට මේ දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට මේ උපකරණය ඩ්‍රෝන් යානයෙන් අරගෙන ගිහින් තල්මසාගේ ශරීරය උඩට අතෑරියට පස්සේ නිකන්ම ඒක ක්ෂණිකවම මේ සතාගේ හමට සවි වෙන එක සිදු වෙනවා. ඊට පස්සේ ලෝකේ ඕනම තැනක ඉඳන් මේ සතා ඉන්නේ කොහෙද කියලා අපිට පරීක්ෂා කරන්න පුළුවන්. මීට කලින් කවදාවත් ඔබ මෙහෙම දුර්ලභ වීඩියෝවක් නම් දැකලා තියෙන්න නැතුව ඇති. ඊළඟට අපි කතා කරන්න යන්නේ මුහුද යටදී සාමාන්‍ය කිකිලි බිත්තරයක් අපි කැඩුවොත් ඇත්තටම වෙන අමුතුම දෙයක් ගැන. ඒ විදිහට මේ කිකිලි බිත්තර කියලා කියන්නේ ගොඩක් මිනිස්සු එක එක විදිහට හදාගෙන කන්න කැමති ආහාරයක් වෙනවා. හැබැයි මොන විදිහට බිත්තර කන්න වුණත් අපිට කටුව බිඳලා බිත්තරයේ ඇතුලේ තියෙන දේවල් එළියට ගන්න නම් සිද්ධ වෙනවා. මේකට සාමාන්‍යයෙන් අපි කුස්සිය ඇතුලේ නම් මොකක් හරි දෙයකින් බිත්තරයට පුංචි තට්ටුවක් දාලා ටිකක් බිඳගෙන අත් දෙකෙන් කඩලා ඇතුලේ තියෙන දේවල් එළියට ගන්න එකයි සිදු කරන්නේ. හැබැයි මේ සරල ක්‍රියාවලියම අපි මුහුද යටදී සිදු කළොත් අපි හිතනවට වඩා ගොඩක් ලොකු වෙනස් ප්‍රතිඵලයක් තමා අපිට ලැබෙන්නේ කියලා කියන්න පුළුවන්. අන්න ඒ විදිහට මුලින්ම 2011 අවුරුද්දේ සාගර විද්‍යාව පිළිබඳ බර්මියුඩාවේ අධ්‍යාපන ආයතනයක වැඩ කරපු පර්යේෂකයන් පිරිසකට මේ මුහුද යටදී බිත්තරයක් කඩලා බැලුවොත් වෙන දේ පරීක්ෂා කරලා බලන්න අවශ්‍ය වුණා. ඒකට ඔවුන් මුලින්ම කිමිදුම් ඇඳුම් වලින් ලෑස්ති වෙලා අඩි 60ක් මුහුදු පතුලට ගමන් කරලා මේ කිකිලි බිත්තරය කඩලා බලපු එකයි සිදු කළේ. එහෙම කැඩුවට පස්සේ සාමාන්‍යයෙන් ගොඩබිමදී අපි මේ බිත්තරයක් කැඩුවා නම් මේ බිත්තරයේ ඇතුලේ තියෙන ශ්‍රාවය හැමතැනම ගමන් කරනවා වුණාට මුහුදු පතුලේදී එකම විදිහට මේ බිත්තරයේ කහමදය සහ සුදුමදය එහෙ මෙහෙ යන්නේ නැතුව තියෙනවා අපිට බලාගන්න පුළුවන්. ඒ විදිහට මේ මුහුදු පතුලේදී ජලයෙන් ඇතිවෙන පීඩනය වැඩි නිසා මුහුදු ජලය බිත්තරයේ කටුව විදිහට ක්‍රියා කරලා තමා සැබෑම කටුව බිඳිලා තිබුණත් බිත්තරයේ ඇතුලේ තියෙන කහමදය සහ සුදුමදය එහෙට මෙහෙට පැතිරිලා යන්න අවස්ථාව ලබා දෙන්නේ නැත්තේ. ඒ වගේම දෙවනි අවස්ථාවේ මේ මිනිස්සු තවත් මුහුදේ ගැඹුරට කිමිදිලා මේ පරීක්ෂණයම සිදු කළාම බිත්තරය කටුවෙන් එළියට ගත්තත් සාමාන්‍ය විදිහටම තිබුණා වගේම තවත් හැකිලුණ එක පවා සිදු වුණා. එහෙම වෙන්න හේතුව වෙන්නේ මේ මුහුදේ අපි ගැඹුරට ගමන් කරන තරමට ජලයෙන් නැතිවෙන පීඩනය වැඩි වෙන නිසා බිත්තරයට ඒ පීඩනය බලපාලා බිත්තරය ටික ටික හැකිලෙන නිසායි. මෙහෙම කඩපු බිත්තර ආපහු ගොඩබිමට ගෙනල්ලා කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට ආහාරයට ගන්න පුළුවන් කියලත් වාර්තා වෙනවා. මීට කලින් කවදාවත් ඔබ මුහුද යටදී අපි බිත්තරයක් කැඩුවොත් මේ වගේ අමුතුම දෙයක් තමා සිදුවෙන්නේ කියලා දැනගෙන හිටියද? ඊළඟට අපි කතා කරන්නේ සාමාන්‍ය කූඹි එක්ක බලනකොට කූඹින්ගේ රැජින කොයිතරම් විශාලද කියලා පෙන්වන වීඩියෝ එකක් ගැන. ඒ විදිහට මේ කූඹි ගොඩක් වෙලාවට ඉන්නේ පොළව යට නිසා අපිට කූඹින්ගේ රැජිනව හැම වෙලාවකම බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ.
හැබැයි අපි කතා කරන මේ වීඩියෝ එකේදී සාමාන්‍ය කූඹි කෑම තෝරන ගමන් ඉන්නකොට ඒ ආසන්නයට එන කූඹි රැජින කොයිතරම් විශාලද කියලා ඔබට නිකන්ම පැහැදිලි වෙනවා ඇති. මේ කූඹි රැජින හැම වෙලාවකම බිත්තර දාන එක සිදු කරන නිසා ශරීර ශක්තිය ගොඩක් ඇයට අවශ්‍ය වෙන හින්දා තමා අනිත් කූඹි හැම එකෙක්ටම වඩා මේ කූඹි රැජින ශරීර ප්‍රමාණයෙන් ගොඩක් විශාල වෙලා තියෙන්නේ. ඒ වගේම සමහර අවස්ථාවලදී කූඹි රැජිනට අත්අටු පවා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. සාමාන්‍ය කූඹියෙක් එක්ක ගත්තාම කූඹි රැජින මේ තරම් විශාලයි කියලා මීට කලින් ඔබ දැනගෙන හිටියද? ඊළඟට අපි කතා කරන්නේ චිත්‍රපටිවල පෙන්වන බොරුවක් ගැන ඔබ දැනගන්නම ඕන ඇත්ත සිදුවීම ගැන. ඒ විදිහට මේ චිත්‍රපටිවලදී විශේෂයෙන්ම ගුවන් යානා පදවන ගුවන් නියමුවන්ගේ S2 ගොඩක් මිලාදික කණ්ණාඩි දාගෙන ඉන්නවා කියලා පෙන්වනවා අනිවාර්යෙන්ම මීට කලින් ඔබ දැකලා ඇති. ඒ වගේම අපි උනත් සාමාන්‍ය වාහනයක යනකොට මේ දාන්න මිලට ගන්න අවු කණ්ණාඩි පෝලරයිස්ඩ් සන්ග්ලාසස් කියන නමින් තමා හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් අපි මේ කණ්ණාඩියක් හරහා ලෝකය බලනකොට ගොඩක් පැහැදිලිව අපිට වටපිටාව පෙනුනත් ගුවන් යානයක යන ගුවන් නියමුවෙක් මේ කණ්ණාඩියක් දාගෙන ගුවන් යානය පදවන එක සිදු කළොත් ඔහුට හරියට වටපිටාවේ කිසි දෙයක් පේන්නේ නැහැ. ඒ වගේම ගුවන් යානය ඇතුලේ තියෙන ස්විච් සහ තිර වගේ දේවල් උනත් මේ කණ්ණාඩි පළඳින ගුවන් නියමුවන්ට හරියට පේන්නේ නැහැ කියලා තමා වාර්තා වෙන්නේ. ඒකට හේතුව වෙන්නේ මේ විශේෂිත කණ්ණාඩි වර්ගයෙන් අපේ ඇහැට එන සමහර ආලෝකයන් වර්ග නිකන්ම අවහිර කරන නිසයි. එහෙම අවහිර කරන නිසා ගුවන් යානයකදී මේ කණ්ණාඩි පැලඳුවොත් පෙනුම කොහොමද අපිට තියෙන්නේ කියලා මේ වීඩියෝවෙන් ඔබට නිකන්ම පැහැදිලි වෙනවා ඇති. අන්න ඒ නිසා චිත්‍රපටිවල ගුවන් නියමුවන් මේ කණ්ණාඩි පැලඳගෙන හිටියට ඇත්තටම සැබෑ ජීවිතයේදී ගුවන් යානයක් පදවනකොට මේ කණ්ණාඩි පළඳින එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මීට කලින් කවදාවත් ඔබ ගුවන් නියමුවෙක් ගුවන් යානයක් පදවනකොට අවු කණ්ණාඩි පැලඳුවාම ඔවුන්ට හරියට ඇත්තටම පේන්නේ නැහැ කියලා දැනගෙන හිටියද? ගස්වලට ලුණු වතුර දාන්න එපා කියලා අනිවාර්යෙන්ම මීට කලින් එක දවසක් හරි ඔබ අහලා ඇති. හැබැයි ඇත්තටම එහෙම ලුණු වතුර දැම්මට පස්සේ වෙන්නේ මොකක්ද කියලා වගේම එහෙම දාන්න එපා කියන්නේ ඇයි කියලා ඔබ දන්නේ නෑ නේද? අන්න ඒ විදිහට ඔබ මේ දකින වීඩියෝ එකේදී එක්තරා පුද්ගලයෙක් සාමාන්‍ය ජලය දාලා වැවෙන ගහකින් කොළයක් කඩාගෙන මේ කොළයට ලුණු වතුර හොඳින් දාලා අන්වීක්ෂයෙන් මේ කොළය නිරීක්ෂණය කරපු එක සිදු කළා. එහෙම නිරීක්ෂණය කරනකොට මේ කොළයේ සෛල තමන්ගේ තියෙන හොඳ පිරිසිදු ජලය පවා වාෂ්ප කරගෙන සෛල පිටින්ම පුංචි වෙනවා ඔබටත් බලාගන්න පුළුවන් වෙනවා ඇති. ඇත්තටම ලුණු වතුර දාපු නිසා තමා මෙහෙම තියෙන හොඳ ජලයත් වාෂ්ප වෙලා ගිහින් ගහේ කොළයේ සෛල නිකන්ම ඇකිලෙන එක සිදු වෙන්නේ. මේ හේතුව නිසා අපි ගහකට ලුණු වතුර දැම්මොත් ඇත්තටම ඒ ගහ ටික කාලයකින් විජලනය වෙලා මිය යන්න උනත් පුළුවන්. අන්න ඒ හේතුව නිසා තමා ගහකට අපි කවදාවත් ලුණු වතුර දාන්න හොඳ නැත්තේ. මීට කලින් කරන්න එපා කියලා අහලා තිබුණට මේ කරුණ ඔබ ඇත්තටම දැනගෙන හිටියේ නෑ නේද? ඊළඟට අපි කතා කරන්නේ ගොඩක් මිනිස්සුන්ට මේ සමහර ශබ්ද ඇහෙනකොට ඇඟ හිරි වැටිලා ගිහින් නමුතුම තරහක් යන්නේ ඇයි කියන එක ගැන. උදාහරණයක් විදිහට අපි අපේ නියපොතු කළු ලෑල්ලක වගේ අතුල්ලගෙන ගියොත් මෙහෙම ගෑවෙනකොට ඇතිවෙන ශබ්දය මතක් වෙනකොටත් සමහරුන්ගේ ඇඟට අමුතුම වෙනස්කමක් අනිවාර්යෙන්ම දැනෙන එක සිදු වෙනවා. හැබැයි මෙහෙම දෙයක් වෙන්නේ ඇයි කියලා ඔබ කවුරුත්ම දන්නේ නෑ නේද? තවත් මේ වගේ මිනිස්සු ගොඩක් අකමැති ශබ්ද විදිහට අපිට පෝසිලේන් පිඟානක ගෑරුප්පුවක් අතුල්ලනකොට ඇහෙන ශබ්දය වගේම බර ලෝහ පුටුවක් පොළව දිගේ ඇදගෙන යනකොට එන ශබ්දය වගේ දේවල් පෙන්වලා දෙන්න පුළුවන්. මෙහෙම අමුතු ශබ්ද විතරක් මිනිස්සු ගොඩකට පේන්න බැරි ඇයි කියලා 1986 අවුරුද්දේ තමා මුලින්ම විද්‍යාඥයන් පරීක්ෂණයක් සිදු කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ ඔවුන් මේ දේවල් සිදු කරනකොට ඇතිවෙන ශබ්දයේ ඉහළ සංඛ්‍යාතයක් තියෙන හඬවල් නිසා තමා අපේ කන්වලට මෙහෙම අපහසුතාවයක් දැනෙන්නේ කියලා මතයක් පළ කරලා තියෙනවා. ඒ නිසා ඔවුන් මේක ඇත්තද කියලා බලන්න එහෙම හඬවල් කිහිපයක් පටිගත කරගෙන ඒකෙන් ඉහළ සංඛ්‍යාතයේ හඬවල් අයින් කරලා මිනිස්සුන්ට අහන්න ලබා දුන්නට පස්සේ ඒත් අර අපහසුතාවයම ඔවුන්ට දැනිලා තියෙන නිසා විද්‍යාඥයන් මේ අනුමාන කරපු දේ වැරදි කියලා ඔවුන්ට පැහැදිලි වුණා.
මෙන්න මේ අතරේ තමා විද්‍යාඥයන් පිරිසක් මේ කාලයේ ජීවත් වෙන chimpanzees අනතුරක් ගැන දැනුම් දෙන්න Tamange රැළේ ඉන්න අනිත් chimpanzees කෑ ගහනකොට ඇති වෙන්නෙත් මේ වගේම සංඛ්‍යාතයක් තියෙන ශබ්ද කියලා හොයාගන්න සමත් උනේ. එහෙම බලනකොට දැනට මිනිස්සු පරිණාමය වෙලා තියෙන විදිහ අනුව ගොඩක් ඈත අතීතයේ අපිත් අනතුරක් හඟවන්න මේ වර්ගයේ සංඛ්‍යාතයක් තියෙන කෑ ගැසීමක් පාවිච්චි කරපු නිසා තමා අදටත් සමහර මිනිස්සුන්ට එහෙම සංඛ්‍යාතයක් තියෙන ශබ්ද ඇහෙනකොට ලොකු අපහසුතාවයක් දැනින්නේ කියලා විද්‍යාඥයන් Tamange නිගමනය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ විදිහට බලනකොට ගොඩක් ඈත අතීතයේ මිනිස්සු Tamanට අනතුරක් වුණාම අනිත් මිනිස්සුන්ට අනතුරු අඟවන්න හයියෙන් කෑ ගහනකොට ඇති වුණ ශබ්දයේ සංඛ්‍යාතයට දැන් මේ එකිනෙකට වෙනස් සිදුවීම් වලින් ඇති වෙන සංඛ්‍යාත සමාන වෙන නිසා තමා අපිට ඒ ශබ්ද වගේම මේ ශබ්දත් අහනකොට ගොඩක් ලොකු අපහසුතාවයක් දැනෙන්නේ කියලා කියන්න පුළුවන්. මීට කලින් කවදාවත් ඔබ මේ ශබ්දවලට කොයිතරම් අකමැති වුණත් ඒව ඇහෙනකොට අපිට අපහසු වෙන්නේ මේ නිසයි කියලා දැනගෙන හිටියද? අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ මුහුද යටදී අපි බිත්තරයක් කැඩුවොත් සැබෑවටම වෙන දේ ගැන වගේම තවත් මීට කලින් ඔබ අහලා දැකලා තිබුණේ නැති දේවල් ගොඩක් ගැන. ඒ විදිහට සාමාන්‍ය ගොඩබිමේදී අපි බිත්තරයක් කඩලා දැම්මට පස්සේ වෙන දේවල් වලට වඩා ගොඩක්ම වෙනස් දෙයක් තමා මුහුද යටදී බිත්තරයක් කැඩුවොත් වෙන්නේ කියලා ඔබට පැහැදිලි වෙනවා ඇති. ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරපු මුහුද යටදී අපි බිත්තරයක් කැඩුවොත් සැබෑවටම වෙන දේ ගැන වගේම තවත් මීට කලින් ඔබ අහලා දැකලා තිබුණේ නැති දේවල් ගොඩක් අතරින් වැඩියෙන්ම ඔබ පුදුම වුණේ මොන දේ දැනගෙනද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න වගේම ෂෙයා කරලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණ ගැහිමු.